සිත සංවර කරගන්න. මේ ගැඹුරු ධර්මය ඔබේ ජීවිතයට යථාර්ථය ගෙන දෙන්න පසක් වේවි. ඒකම ආශ්චර්යයක් නෙමෙයි. අවුරුදු 2500.
ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම අපේ යථාර්ථයේ වැහිලා ගියා අපේ මේ යටත් විදිස සමය නිසා ඒ ක්‍රම රටාව නිසා අපේ මහා ප්‍රාත්‍යෝ ටික මොකක් වුණාද නිහඬ නිහඬ වුණා මහා ප්‍රාත්‍යයන්ගෙන් වෙන්න තියෙන සේවයට ඇතුල් වෙලා ගියා ඊට පස්සේ ක්‍රමානුකූලව මේක මොකක් වුණාද යට ගියා යථාර්ථය ටික යට ගිහලා වැහුණා දැන් මේ මට්ටම හොඳටම ඇති සම්මා සම්බුද්දන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා තේරුම් ගන්න හොඳටම තේරෙනවා මේ වගේ කෙනෙක් නම් ආයි බුදුරෙයිප තමයි මේ දේශනා කළා තියෙන්නේ වෙන කෙනෙකුට නම් බෑ මේක මේක අභිධර්මය අනිවාර්යයෙන්ම බුද්ධ භාෂිතයක් මයි මේක නම් වෙන කෙනෙකුට නම් දේශනා කරන්න බෑම තමයි අපිට කිසිම සැකයක් නැහැ අභිධර්මයේ බුද්ධ දේශනාවක් මත හැබැයි ඒක ඉගෙන ගන්න නම් මොකක් කරන්න වෙනවද අභිධර්මය කියන්නේ මොකද්ද කියන එක පිට ඉඳන් කියන්න බෑයි ඕගොල්ලන්ට තේරුණද මේකත් එක්ක සූත්‍ර පිටක ගලපනකොට ඇයි සූත්‍ර පිටක හොඳට තේරෙනවා කියන්නේ ඒ වෙලාවට නැගිටලා යන හිතරද විතර ඇයි තේරෙනවා වැඩි වැඩි ගමන පොත දාලා නැගිටලා එහෙමකෝ දරන්නේ නෑනේ ඇයි අඩිය අඩු මතක් තියෙනවනේ මේ මන්නන් හිම අනේ මං වගේ එක්කත් මේක තියෙනවා ඉතින් මට හිතා ගන්න බෑ මේක තේරෙනකොට ඉතින් ප්‍රීතිය වැඩි ඉතින් උස්සලා තියෙනවා ප්‍රීතියෙන් ඇඟ ඉතින් කොරන්න නැගිටින් ඇයි ඉතින් ඒ මොකේ අනුභවයේද මේ මේ නාද ධර්මයේ තියෙන ගැළපෙල එහෙනම් එහෙනම් නාද ධර්මයේ කියන එක වෙන කෙනෙක් දේශනා කරපු එකක්ද මේකට අලුතින් බද්ධ වෙච්ච දෙයක්ද නෑ ඕගලන්ට හම්බුනද මේ නාද ධර්මයට ගැළපෙන සූත්‍රෙටික සූත්‍රයක් කියන්නේ මෙතක ඔයගොල්ලෝ අදින කරන්නේ නැති මොකක්ද මොකක්ද ගලපන්න දරුවන් නැහැ නේද සියල්ලම හොඳට ගැල හොඳටම ගැල ආ කිසිම අඩුපාඩුවක් එතන නැහැ සාදු සාදු බලන්න ඕක තමයි ආශ්චර්ය මෙන්න මේක හැල්ලට මොන දැන් ඇවිල්ලා මේක ටික ටික මතුවෙනවා හරිද ඉතින් මේක ඉස්සරහට ගොඩක් දුරටම සාර්ථක වෙයි මිසයි අපි දන්නේ බොහොම පොඩ්ඩයිනේ අයි මේ පොඩ්ඩ දැන් ටික ටික මොකක් වෙනවද ව්‍යාප්ත වෙලා එක එක ප්‍රාක්‍ය වෙනවා ඉස්සරහට එන හොඳ ප්‍රාක්‍ය ඒගොල්ලෝ මොකද වෙන්නේ තවත් මේක ආලෝකමත් කරන එතකොට හොඳට මේක ව්‍යාප්ත වෙලා යා විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් වෙනදා මගේ සයිට් එකට භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය අල්ප ප්‍රමාණයක් තමයි ලින්ක් වෙන්නේ. මේ දවස්වල වැඩිපුරම ඉන්නේ සයිට් එකේ භික්ෂුන් වහන්සේලාගේ ලින්ක් ඇවිල්ලා තියෙනවා. දැන් සමහරු පරිගණක අරගෙන ඉන්ටර්නෙට් අරගෙන මේක නිසා. ඇයි? ඒතරම් මේක? මෙතනින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතන්න ඇති. ඒක වටිනවද? ඇත්තනේ බොරුවක් නෙවෙයි හොඳයි ඔන්න දැන් ඊට පස්සේ කියනවා ආත්‍රව සම්ප්‍රයුක්ත ධර්මය කවරේද සම්ප්‍රයුක්ත කියන්නේ මොකක්ද මේ එකට ඉන්නවනේ මේ එකට එකට ඉන්නවා ටීම් එකේ 11 දෙනා නේද ටීම් එකේ 11 දෙනා එකට එක සම්ප්‍රයුක්ත සම්බන්ධ හරි එහෙනම් මේ සම්ප්‍රයුක්ත කියන කතාව මේක බලන්න නැතුව ඔයගොල්ලෝ හිතන්න ඕනේ. ඔයගොල්ලෝ බලලා ඇත්තේ මේ සම්ප්‍රයුක්ත කියන කතාව ඇත්තේ මොන සිත්වලද? මොන සිත්වලද ඇත්තේ? අකුසල් සිත්. අමතර කියන ඇත්තේ මොන සිත් ගැනමද? අකුසල් සිත් පිළිබඳ නේද? හරි. දැන් බලමු. දෝමනස්ස සහගත චිත්තෝ චිත්තෝ පාද දෙක. දෝමනස්ස සහගත සිත් දෙක. හරි. උපන් මෝහය තබා ඒ කියන්නේ දෝමනස්ස සහගත චිත්තයේ මෝහය දැන් බලන්න දෝමනස්ස සහගත චිත්තයේ මෝහය සබ්බ චිත්ත හත තියෙනවා ඊට පස්සේ අදාළ චිත්තාංග දෙක තියෙනවා ඊට පස්සේ අකුසල සාධාරණයක් තමයි මෝහය තියෙන්නේ නේද දැන් මේ මොකද්ද බලන්නේ අපි සිද්දේක 9 සහ 10 දැන් බලන්න අකුසල සාධාරණ කිව්වේ මොනවද මෝහ අහිමික අනුත්තප්ප උද්දච්ච
එතකොට එතන තියෙන්නේ මොකද්ද ආසව ධර්ම? මෝහය විතරයි. අනිත් තුනම ආසව නෙවෙයි. ඊට පස්සේ බලන්න තව මොනවද ආසව තියෙනවද කියලා. නෑ නේද? අනිත් ඔක්කොම ආසව නෙමෙයි. අනිත් ඔක්කොම ශ්‍රාසව. අනිත් ඔක්කොම ශ්‍රාසවයි නේද? එහෙනම් මේ ද්වේෂ මූල සිද්දකේ ආසවේ නැමති උපද්දෝන එකම ධර්මතාවය කවුද? මෝහය. එහෙනම් එයාට බද්ධ වෙච්ච තවත් එකෙක් ඉන්න උදව්වට. එයාට බද්ධ වෙච්ච තව කෙනෙක් ඉන්නවද උදව්වට? හෙල්ප් එකට? නෑ. ඇයි? එයා එහෙනම් එයාට සාපේක්ෂව එයා සම්පූර්ණයි. එයා සම්පූර්ණ වෙනවද කාට හරි? නෑනේ. ඇයි? වෙන කෙනෙක් ඉන්න ඕනි එයාට සම්ප්‍රයුක්ත වෙන්න. එයාට සම්ප්‍රයුක්ත වෙන්න බෑ. එයා ඉන්නේ නැහැ කියලා. එයාට සම්ප්‍රයුක්ත වෙන්න ක්‍රියාවලිය තුල තව කෙනෙක් නැහැ. තව ආසවයක් එතන නැහැ. තියෙන එකම ආසවය කවුද? මෝහය විතර. එහෙනම් එයා හැර අනිත් ඒවා ආසව සම්ප්‍රයුක්ත. ඇයි ඒකට සම්ප්‍රයුක්ත වෙන්නේ කවුරු නිසාද? මෝහය නිසා. ඇයි? මෝහය ඉන්නවනේ. මෝහය නිසා ඒගොල්ලෝ සම්ප්‍රයුක්ත වෙනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මෝහය එහෙනම් දේශ මූල සිද්දකේ මෝහය සම්ප්‍රයුක්ත නැහැ. ආසව සම්ප්‍රයුක්ත නැහැ. අනිත් චිත්තාංග ටික සම්ප්‍රයුක්ත. හරි. විචිකිච්ඡා සහගත උද්දච්ච විචිකිච්ඡා සහගත සිත උද්දච්ච සහගත සිත මොහොතය මොහොතය. හරි. ඒකත් හරි. ඒකෙත් මෝහය විතරයි නේද තියෙන්නේ? ඈ සම්ප්‍රයුක්ත නැහැ නේද මෝහය? ආසව සම්ප්‍රයුක්ත නැහැ නේද? තව එයාට හෙල්ප් එකට ඉන්නවද කවුරු හරි? නෑ. එයා විතර. එයාව තැඹුවට පස්සේ අනිත් චිත්තාංගටි ඒකට සපෝට් කරන කවුද? මෝහය. ඒකට සපෝට් කරන මෝහ. හරි. අවශේෂ අකුසල තබා අවශේෂ අකුසලය ආසෝ සම්ප්‍රයුක්ත. හරිද? හරි. කිසිම වෙලාවක කුසල චිත්තාංගයක් ආසෝ සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්. ඇයි? ආන්න කුසල චිත්තේක ආසවක් උපදින්නේ නෑ. ඒ නිසා ආසව සම්පූර්ණ කතන්දරයක් ප්‍රතිතක තියෙන විදිහක් නෑ. ලෝභයේ සම්ප්‍රයුක්ත වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැත්නේ. අනිත් ඒවා ඒ හරි ඒ සිත අතරනේ තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මෝහයත් සම්ප්‍රයුක්තයි, ආසව සම්ප්‍රයුක්තයි, ලෝභයත් ආසව සම්ප්‍රයුක්තයි. අනිත් ඒවා ගැන අහන්න දෙයක් නැත්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔය පළවෙනි සිත් සම්ප්‍රයුක්ත සිත් අතර නේද? දික්කත් සම්ප්‍රයුක්ත සිත් අතර කොහොමද එයාගේ බලවත්කම? ඇයි? ලෝභය තියෙනවා, මෝහය තියෙනවා, ditthiya තියෙනවා. ආන තුන්දෙනෙක්ගෙන් බලවත් භාවයක් තියෙනවා. හරි නේද? බලවත්ම අකුසලිය. අපි ගිය සතියේ කතා කළා. හරි නේද මාත්‍යා? ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් මේවා දැනගන්න මේ සිත් පිළිබඳ යම් කිසි අවබෝධයක් තියෙන්න ඕන. සිත් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. සිත් පිළිබඳ අවබෝධයක් නැතුණත් මෙන්න මේ චාර්ට් එක පිළිබඳ. ඇයි? ඈ? ඔව්. ඒ එතනදි මෙතන මේ ආසව සම්බන්ධයක් එතන කතාවක් නැහැ. ඇයි? ආසව නැතුවට දැන් තව ධර්මතා තියෙනවනේ මේ මේ. ඇයි? අනුෂ බන්ධන ඊට පස්සේ යෝග නෙමෙයි. ඕක යෝග නෑ. ඊට පස්සේ තියෙනවා තව තියෙනවනේ ඒවට අදාළ ධර්මතා. දැන් මේ කතා කරන්නේ මොනවා ගැන විතරද? ආසව ගැන විතර. ආසව කියන්නේ එතකොට ගුණයක්. ඒ ගුණේ නෑ මොකේ? දේශයේනේ. ඒක වෙන අක්ෂර ධර්මතාවල ගති ලක්ෂණ අනුව එයා උසන්නේ මොනවද? දැන් සම්මා සම්බුද්ධනෝසි ගති ලක්ෂණයක් කිව්වොත් ඒ ගති ලක්ෂණය ප්‍රධානම උස්සන්න වෙන එක කියලා තමයි මුලින් කියන්නේ.
ඒ ධර්මතාවට සාපේක්ෂව මහා සාමද්ද වෙනවා ඇත්ත දැද්ද දේශ දැට ඕ අනේ ඒ ඒ ඒ මොහොතට මේවා වෙනස් කරනවා කතා කරන ධර්මතාවයේ ස්වභාවය අනුව වෙනස් උස් ඉස්තරාට පස්සට දාන්න හරි ගුණයන් එතකොට දැන් අපි දැනගන්න මොන ගුණයටද මේ කතාව තියෙන්නේ දැන් මේ කතා කරන මොන ගුණයද ආසූ හරි අන ආශ්‍රව විප්‍රීත ධර්මතාවය කවරේ දෙයක් මේ වෙනකොට දන්නව හතර දෙනෙක් කවුද දෝමනස සහගත චිත්තෝපද ඒ තියෙන මෝහයත් විචිකිච්ඡා සහ උද්ධත්තයේ තියෙන මෝහයක් මොනවද ඒවා ආශව විප්‍රීත තව සූමින් කුසල කතා කරන දෙයක් නෑ භූමි හතරේ කුස ආසව ගැන කතාවක් නැහැ හරි සිව්බිම් විපාක කතාවක් නැහෙනි කිසිම විපාකයක තියනවාද ආසව අකුසල් බව අකුසල් කිත්තාගෙදීම නැහැ තුම්බිම් ප්‍රියව රූපය නිර්වාණය මොහු ආසව ප්‍රත්‍ය හරි සරල දැන් ඉස්සරට වඩා තේරෙන්න ඕනි ඔයගලට පාඩමට යෙදලා තියෙනවනේ යදුන්න නැත්තම් එන්න එන්න අමාරුයි මේකට පාඩමට යෙදිච්ච නැති කෙනෙකුට වෙන්නේ කියන්න 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 අමාරු වෙනවා අවබෝධ කරගත්ත කෙනාට කියන්න 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 කඩලිය හරි ඒක නිසා පාඩම පාඩම් කළා වෙනත් කලින් ඉඳපන්තියට සහභාගී වෙයි මෙතර කරන්න ඕනි නෑ නමුත් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා කියන්න ආශ්‍රවෝද ආශ්‍රව සහිත වූ ධර්මය කවරේද? ආශ්‍රව වූද ආශ්‍රව වෙන්නත් තෝරන ශාස්ත්‍ර වෙන්නත් තෝරන මට නෙට් එකේ එක්කෙනෙක් දාලා දිනවා
සර් වැඩේ හොඳටම හොඳයි. හැබැයි මම ඩීප් සබ්ජෙක්ට් එකක් කියලා. අනේ කාවෙක් කරේ. සර් ඔක්කොම හොඳයි මට තේරෙනවා. මමත් කරගෙන යනවා. හැබැයි සර් හරි ඩීප් සබ්ජෙක්ට් එකක්. නෑ නෑ. අභිධර්ම. හරි. ඊට පස්සේ කියනවා ශාසව වූද ශාසව වෙන්නත් ඕනි ශාසව වූද නෑ ආසව වෙන තප අවශේෂයක් ශාසව නොවූද ආසව වූද නේද ශාසව ආසවයන් තප
විතරයි. දැකරන්නේ මේ ආන්නේ මොකද්ද? ආසෝ වෙන්නත් ඕනි. ආසෝ සම්ප්‍රයුක්ත වෙන්නත් ඕනි. බලන්න මොන තරම් මේ තිබුණු විදියට මේ මේ බෙදාවෙන් කළාද කියලා. බලන්න ඉතින් මේ 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 තරම් සියුම් වූ දහමක් අවබෝධ කරගන්න අපිට පුළුවන් ද පන්ති පරක් වෙලා ඉන්නේ අවබෝධ කරගන්න. ඇයි? ඉතින් මේ තරම් සියුම් භාවයට යන්න නම් අපි මොකක් වෙන්න ඕනේ අපේ ශික්ෂණය. මේවා කැටි කරගෙන හරියටම වෙලාවට කලාවට සිද්ධ කරන්න ඕන. මම නම් හිතන්නේ එමය. අපි මම නම් බලන්නේ සම්මුතියෙන් තමයි කෙනවමයි. හරි? අපි ඒ තරම් සිහුම් ගන්න ඕනේ. දැන් මේ තරම් සිහුම් දහමක් අවබෝධ කරගන්න. මේවා මේවා තේරුම් ගන්න එකට වෙලාවට එන්න. එහෙම බෑ. එහෙම බෑ මෙතන බලන්න ඔය හරිය මෙතන බුද්ධියකින් හරි දැන් බලන්න ආසව සම්ප්‍රයුක්ත වූද නොආසව වූද ධර්මයේ කවරේදියා ඔව් ඒ කියන්නේ දෙකක් තියෙන්න ඕන දෙකක් තියෙන්න ඕනේ සම්ප්‍රයුක්ත වෙන්නේ එකක් තුනට සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ දෙකක් තියෙන්න ඕන ඔව් ඒ කියන්නේ අකුසලයෝ ඊට පස්සේ මොහු ආසව සම්ප්‍රයුක්ත උද ආසව නොඋද සාසව ධර්මය නේද සාසවයි හරි ගොඩනංවන වෙනම කට්ටියක් ඉන්නවා. එයා ඇසුරු කරන
තව කට්ටියක් ඉන්නවා. එයා ඇසුරු නොකරන තව කට්ටියක් ඉන්නවා. එයාගේ ඇසුරෙදී එයාට ඇසුරු කරන කට්ටියට එයාට ලඟ වෙලා ඉන්න කට්ටියට කියන සම්ප්‍රයුක්තයි කියලා. එයාට ලඟ වෙලා ඉන්න කට්ටියට කියන සම්ප්‍රයුක්තයි කියලා. එයාත් එක්ක ලඟ වෙලා නැති පිට කට්ටියට කියනවා විප්‍රයුක්තයි කියලා. ඔච්චරයි හිතන්න ඕන. ওই ටික තමයි මේ තියෙන්නේ. ඇවුන්නේ. කුඩුද? කුඩුද? ආ අන්නේ වගේ උදාහරණයක් නක් ගන්න. මොකද අරගෙන. දැන් ඔළුවට ගන්න ඔළුවට අරන් කටපාඩම් කරන්න ඕනෙත් නැහැ.
මෙන්න මෙහෙමයි ලෝකය වැඩ කරන්නේ. ආ දලා අදහස ගන්න. ඕව ගැඹුරට යන්න එපා. ගැඹුරට ගිහලා අමාරුවට යන්න එපා. අමාරුවට යනවා නෙමෙයි. අනවශ්‍ය විදිහට යන්න එපා. අද මේකෙන් ගන්න මෙන්න මෙහෙමයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කියන ගුණේ විතරක් ගන්න ජීවිතේ දෙච්චර. මේක ජීවිතේ යදව ගන්න. ඒගොල්ලන්ගේ තියෙනවා මත්කරවන ගැතිය. ඒ ධර්මතාවය තියෙනවා මොකද්ද? මත්කර.
Kalau ni sih kita kan dance mewat mewat, kalau dia nak dewa, ya ramadhan itu dia nak ikat.
එයා වගේ අනිත් කට්ටිය සිත් ගැන හොඳ අවබෝධයක් තිබුණා නම් මේ චිත්තාංග මේ විදිහට පාලනවා කියලා අනිත් අයට තේරෙනවා. මම හිතන්නේ නිතරම මෙන්න මේ විශ්වකේ අනිත් අය ඉන්නවා කියලා. මම එහෙම හිතන්නේ නැහැ. නැත්තම් ඕගොල්ලෝගෙන බාධුවක් කියලා හිතන්නේ මම. ඇයි නැත්තම් මෙයා උත්තරක් උස්සලා තියලා ඕගොල්ලෝ එයාට වඩා පහත්. එහෙම නැහැ. මම හිතන්නේ ඒ දක්ෂය උදිර අනිත් අයව දැති කියලා. එයා ඉතින් මෙන්න මෙම මම දන්නේ මෙන්න මෙම තමයි යා කරන්නේ. මම දන්න විදියට. එයා කියන්නේ ඔන්න එයාගේ ඉස්සර මං කියන්නේ. එයාගේ වෘත්තිය මම මානගෙන. දකුණු අත පැත්තේ තියෙන එයාගේ ටීවී එක. හැමදෙස්සෙම මගේ සීඩී ආ. ඒ මහන ගමන් අරකට බලන. ඕක තමයි එයාගේ ජීවිතේ. බලලා 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 දවසක් ආව මේක තේරෙන්න පටන් ගත්තා. අහන්න අර දැන් දෙන්න. මහන ගමන් තමයි බලන්නේ. බලන්නේ ඕඩ කරද්දි බලනවා අනිත් දන්දි. ආ අරද අර දන්නේ නැද්ද? දැන් මම මිස්ලා ගෙදර ගියෙත් නෑ. මිසින දන දන්නේත් නෑ. මට ඒ වැඩකුත් නෑ. ඔක තමයි කියන්නේ විස්තර. එතකොට දැන් තේරෙනවද? තේරෙනවද? දැන් මිස තේරුනේ නැද්ද? දැන් තේරුනේ නැත්තම් ඉස්සර තේරුනවා. ඉස්සර තේරුනේ. හරිද? හරි. කොහෙද මට හෙන්නේ නැහැ මුතුමේ කියන්නේ ආශ්‍රවයන් සහිත සිතක් දිනුනාට පස්සේ
මෙයා මට ලෝභයක් කියලා උස්සලා දුන්නට මා මේක ලෝභ කල යුත්තක් නොවේ. මෙයා මට දේශයක් කියලා උස්සලා දුන්නට මා මේක දේශකුල යුත්තක් නොවේ. නේද? මේක බාහිරින් ආපු ධර්මතාවය මම හිතේ හිතලා ගත්තේ. එහෙනම් මේ මට ඉස්සුනේම අනිත් ස්වභාවයක්මයි. අන්න එහෙම මේක බුද්ධියෙන් බලන් ඉන්නකොට සම්මා සම්බුද්ධාගමෝ දේශනා කරන ආසව ගෙවනවා කියන කාලයක් යනකොට Thank you.
ප්ලස් ලෞකිකයන සමාඩ ආශ්‍රව වෙන්නත් පුළුවන්. දැන් ditthiya ditthiya කියන එක ආසවයි ලෞකික. නේද? රූපය ලෞකිකයි සාසව. ලෞකිකයි සාසව. ditthiya රූපය. එතකොට නිර්වාණය දෙයක් කියලා.
තේරුණාද මේ? මෙයා වෙනමම මේ මේ ඉන්නවනේ දැන් මේ අපු මේ කැතලි දැන් ඔබට කියාත් නෑ කියලා කියන්නේ මට කොහොමද උඹට කියලා. ඇයි? දැන් එහෙනම් මේ ගුණය මොකද්ද? ගති පල්ලා ගන්න. දැන් ඒ ඒ ගති ලක්ෂණ මොකද්ද තුන් නම? ¿Qué es? 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 ¿Qué es?
බැඳෙන්න බෑ. ඕගොල්ලන්ගේ අත්තරම තිබුණේ සද්ධාාවක් නෙවෙයිනේ. සද්ධාාවක් නෙමෙයි තිබුණේ. ඒ කියන්නේ එකද නැස් වෙන සුළු දෙයක් දැන් දන්නවා දැන් තිනවා ඒකා ඒකාන්ත සද්ධාාවක් තිනවා ඇත්තටම සම්මා සම්බුද්ධ වාසේ සම්මා සම්බුද්ධයි මේ ක්‍රමේ තමයි ලෝකේ යන්නේ අපි කල යුත්තේම වර්තමාන මොහොතේ මොකක්ද සිහිය පිටෝර එකමයි එතකොට මේවා ආසෝග යෝග ආදී ධර්මතා ගෙවෙනවා ඒ ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි කොහෙටද යන්නේ ලෝකෝත්තර පත්‍ර නමුරු වෙනවා කියන විශ්වාසය නම් මෙතරක තිබුණේ නැහැ ඇයි තිබුණේ නැත්තේ දැනගෙන හිටියේ නැහැ ඒක නිසා සැකයි සැක නිසා ක්‍රම හිතෙන්නේ නැහැ ඒක නිසා පන්තිර කරක් වෙන්නේ හරි සාදු 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 එතකොට ලබන ඉරිදා අර යනකොට අර අර බංකු ටික අරවම තියලා යන අර මතක තියන්න මේ අපේ ඉස්ත්‍රි පක්ෂය අර දෙස් බංකු ටික මැදින් තියන්න කියන්නේ නිතරම අර මේ යහපත කාමර වලට කට්ටි භාවිතා කරනවා අර අපි මුල්ලෙන් තිබ්බට පස්සේ ඒගොල්ලන්ගේ කාමරෝට යන විදියක් නැහැ. අන්න ඒකනේ. ඒක නිසා ඒක කැපවල බලන්න. කවුරුවත් යන්න. හරි? I'm going to